සුබදවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයගොල්ලෝ හැමෝටම අද ග්‍රේඩ් 9 පළවෙනි පාඩම අපි ලෙසන් නම්බර් 1 කලින් වීඩියෝ එකක අපි එක කොටසක් කතා කරා අද එතන ඉඳලා ඉදිරියට පාඩම කරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපිට අද තියෙන්නේ 1.4 කම්පියුටර් ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරන්න පරිගණක පිරිවිතර හඳුනා ගැනීම What are computer specifications? පිරිවිතර යනුම් කුමක්ද කියන එක පුතේ අපි මෙතනදී පැහැදිලි කර ගන්න ඕන. දැන් පුතේ ඕගොල්ලෝ වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපි ඒක සල්ලි දීලා ගන්න කලින් එහි තියෙන ගුණාත්මකභාවය ප්‍රමාණාත්මකභාවය කියන්නේ කොච්චරක් තියෙනවද කියලා ග්‍රෑම් ගාන එහෙමත් නැත්නම් කිලෝග්‍රෑම් ප්‍රමාණය මෙන්න මේ දේවල් පිළිබඳව අවබෝධයක් මුලින්ම ලබා ගන්නවා. හරිද භාණ්ඩයක් සතු පොදු ලක්ෂණ පිරිවිතර මගින් පුතේ අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ එක්සැම්පල් එකක් විදිහට දීලා අපි දෙනවා පුතේ එක්සර්සයිස් බුක් එකක් මිලදී ගැනීම පිළිබඳව පිරිවිතර. බේසික් ස්පෙસિෆිකේෂන් ෆෝර් ඇන් එක්සර්සයිස් බුක්. ලෙන්ත් එක තියෙනවා, විඩ්ත් එක දීලා තියෙනවා, දිග්ග, පළල, නම්බර් ඔෆ් පේජස්, පිටු ගණන, කොලයක ඝනකම 60 GSM කියලා තියෙනවා. ඊළඟට ටයිප්, වර්ගය, සිංගල් රූල් ඔගොල්ලෝ කියන්නේ තනි රූල් පොත් කියලා. මෙන්න මේ වගේ අභ්‍යාස පොතක මූලික පිරිවිතර ටික මෙතනදී දක්වලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ වෙළඳ සැලකට ගිහිල්ලා පොතක් මිලදී ගන්න කලින් මෙන්න මේ හැම දෙයක් පිළිබඳවම අවබෝධයක් ලබා ගන්න ඕන. හරිද? ඒ අවබෝධයෙන් පස්සේ තමයි ඔවා මෙමනා හරි ඔයාගේ ඒ ගන්න භාණ්ඩය මිලදී අරගන්න. දැන් සමහර වෙලාවට මේ ස්පෙસિෆිකේෂන්ස් ටික එහෙමත් නැත්නම් මේ පිරිවිතර ගැන ඔයා බලපුවාම ඔයාට හිතෙන්න පුළුවන් ආ මේක මේ මේක මේ මගේ වැඩේට හරියන්නේ නැහැ. මගේ වැඩේට හරියන්නේ නම් වෙන විදිහ පොතක් කියලා ඔයාට ඕනනම් ටයිප් එක එහෙමත් නැත්නම් මෙතන මේ සිංගල් රූල් නැතුව දැන් ඉංග්‍රීස් වගේ පොතක් මේ ඔයාට ලියන්න පොතක් අවශ්‍ය නම් ඔයා සිංගල් රූල් එකක් ගන්නෙ නැහැ. ඩබල් රූල් බුක් එකක් තමයි අරගන්නේ. එතකොට සමහර වෙලාවට පිරිවිතර ටික හිමත් නැත්නම් මේ ස්පෙસિෆිකේෂන්ස් ටික ඔයා චෙක් කරාට පස්සේ ඔයාගේ අදහස වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔන්න පිරිවිතර කියන්නේ පුතේ භාණ්ඩයක් සතු පොදු ලක්ෂණ ටික තමයි මේ පිරිවිතර හිමත් නැත්නම් ස්පෙસિෆිකේෂන්ස් කියලා හඳුන්වන්නේ. හරි, ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ස්පෙસિෆිකේෂන්ස් ටු සූට් ඩිෆරන්ට් යූසර් රික්වයර්මන්ට්ස්. දැන් අපි පුතේ පුද්ගලයෝ එක එක විදිහ මං කලිනුත් කිව්වා සමහර වෙලාවට අපේ අදහස් වෙනස් වෙනවා. එතකොට පුද්ගල අවශ්‍යතාවයේ අනුව කොහොමද පුතේ අපි පිරිවිතර අවශ්‍යතාවයට අනුව පිරිවිතරවල වෙනස් වීම? ඒ කියන්නේ අපි කොහොමද භාණ්ඩයක් වෙළඳපළට ගිහිල්ලා මිලදී ගනිද්දී ඒක පිළිබඳව යම්කිසි දැනුමක් අරගෙන අපිට පුළුවන් ඕනනම් ආ මේක මට හරියන්නේ නැහැ මං වෙන එකකට යනවා මම වෙන දෙයකට යනවා කියලා තෝරා ගැනීමක් අපිට එතනදී කරන්න හැකියාවක් තියෙනවා. හරි, මෙතන ඔයාලට අපි උදාහරණයක් දීලා තින පුතේ මේක මෙතනදී ඔයාලට හොඳටම තේරෙයි. සිසුන් දෙන්නේ විෂය අවශ්‍යතාවය අනුව, ඒ කියන්නේ එයා කරන්නේ ගණිතයේද, ඉංග්‍රීසිද, තව වෙන මොනවා හරි සබ්ජෙක්ට් එකද, චිත්‍රද, මෙන්න මේ විෂය අවශ්‍යතාවය අනුව පොත් දෙකක් මිලදී ගැනීමේ අවස්ථාවක් තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට ගණිතයේ විෂය සඳහා අපි ගන්නෙ කොටු රූල් පොතක්. ස්ක්වයර් රූල් කියලා මෙතන තියෙනවා පුතේ. ගණිතය සඳහා අපි කොටු රූල් පොතක් භාවිත කරනවා. ඊළඟට චිත්‍ර විෂය අපි ආර්ට් සබ්ජෙක්ට් එකක් විදිහට කරන දරුවෙක් ඉන්නවා නම් එයාට ඩබල් රූල් බුක් එකක්, ස්ක්වයර් රූල් එකක් මේ වගේ හරියන්නේ නැහැ. එයාට අවශ්‍ය වෙන්නේ බ්ලැන්ක් බුක් එකක්. අපි කියන්නේ ඩ්‍රෝවින් බුක් කියලා. එතකොට එක්සර්සයිස් බුක් එකක් අරගෙන හරියන්නේ නැහැ. ඉතින් එවැනි පොත්වල පිරිවිතර සඳහා ඔන්න උදාහරණ දීලා තියෙනවා. මේ තියෙන එක්සර්සයිස් බුක් එකේ පිරිවිතර ටික, ඒ කියන්නේ ස්පෙસિෆිකේෂන්ස් ටික, ඒ අදාළ යූසර්ගේ රික්වයර්මන්ට් එක අනුව දරුවේ ගණිතයේ විෂය සඳහා පොතක් තෝරද්දී එයා බලන්නේ මෙන්න මේ ටික ස්පෙસિෆිකේෂන්ස්. ඊළඟට චිත්‍ර කරන දරුවෙක් එයාගේ අවශ්‍යතාවයේ යූසර් රික්වයර්මන්ට් එක අනුව එයා බලන්න ඕන මෙන්න මේ ස්පෙસિෆිකේෂන්ස් ටික. හරිද? ඉතින් පුද්ගල අවශ්‍යතාවයට අනුව පිරිවිතර වෙනස් කරන විට එයට සාපේක්ෂව පුතේ මිලද වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයා ගෙදරින් හිතාගෙන එනවා
මං ගන්නේ සිංගල් රූල් බුක් එකක් කියලා. පස්සේ ස්පෙසිෆිකේෂන්ස් ටික චෙක් කරපුවාම වාට හිතෙනවා ආ මට හරියන්නේ සිංගල් රූල් බුක් එකක් නෙවෙයි ඩබල් රූල් බුක් එකක් කියලා. එතකොට ඔයා ඊළඟ මොහොතේම සිංගල් රූල් බුක් එක නෙමේ ගන්නේ ඩබල් රූල් බුක් එක කියලා තීරණය කරනවා. එතකොට පුතේ සිංගල් රූල් බුක් එකකට වැඩිය මිල අඩුවෙන් වැඩි වෙන්න පුළුවන් ඩබල් රූල් බුක් එකක. ඒ වගේම පුතේ දැන් මෙතන අපි කොයිම වෙලාවකවත් කියන්නේ හැම වෙලෙම මිල වැඩි වෙනවා කියලා. බලන්න මෙතන තියෙන result in price differences difference එකක්. ඒ කියන්නේ වෙනස්වීමක්. මිල අඩු වෙන්නත් පුළුවන් මිල වැඩි වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඉතින් ඉහත ආකාරයට පුද්ගල අවශ්‍යතාවයේ අනුපතේ පිරිවිතර වෙනස් කරන විට එයට සාපේක්ෂව වොන්න මිලද වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට පුද්ගල අවශ්‍යතා අනුව පිරිවිතර එහෙමත් නැත්නම් ස්පෙસિෆිකේෂන්ස් වෙනස් වෙනවා වගේම එක් එක් පුද්ගලයා පරිගණකය යොදා ගන්න කාර්ය අනුවද භාවිත කළ යුතු පරිගණකයේ ස්පෙસિෆිකේෂන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ඔයා සිංගල් රූල් බුක් එකක්ද ඩබල් රූල් බුක් එකක්ද ගන්න කියන පදනම ඔයා තීරණයක් කරනවා වගේම ඔයා පරිගණකයක් මිලදී ගනිද්දිත් ඔයා සොයා බැලිය යුතු එහෙමත් නැත්නම් ස්පෙસિෆිකේෂන්ස් ටිකක් තියෙනවා ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව. ඔයා පරිගණකයක් මිලදී ගන්නේ මොන වගේ දෙයක් කරන්නද? අන්නේ කරන දේ මත යූසර්ගේ රික්වයර්මන්ට් එක මත පරිගණකයේ ස්පෙસિෆිකේෂන්ස් අපි වෙනම චෙක් කරලා බලන්න ඕන. දැන් ඔයා ග්‍රැෆික් කරන කෙනෙක් නම් ඔයාට වෙනම ස්පෙસિෆිකේෂන්ස් ටිකක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා වෙන මොනා හරි කරනවා නම් එතකොට ඒ අදාළ දේවල් ඔයා ඒ වෙලඳ සැලෙන් ගිහිල්ලා බලලා හදලා පරිගණකයක් මිලදී ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඔයා පරිගණකයක් මිලදී ගනිද්දී යූසර් රික්වයර්මන්ට් අනුව ස්පෙસિෆිකේෂන්ස් බලන්න ඕන. ඉතින් අපිට ඊළඟ කොටස විදිහට කතා කරන්න තියෙන්නේ පුතේ ස්පෙસિෆිකේෂන් ඔෆ් computers and peripheral devices පරිගණකයේ සහ එහි පර්යන්ත උපාංගවල මූලික පිරිවිතර. හරිද? පරිශීලක අවශ්‍යතාවයේ මත, ඒ කියන්නේ යූසර්ගේ ඔයාගේ අවශ්‍යතාවයේ මත පරිගණකයක් තෝරගනිද්දී එහි ස්පෙસિෆිකේෂන් වල තියෙන්න ඕන වැදගත් කොටස් කීපයක් තියෙනවා පුතේ. දැන් අපි පරිගණකයක් මිලදී ගනිද්දී බලන්න ඕන පරිගණකයේ सिस्टम यूनिट के कलर एक हिमाचल सिस्टम यूनिट के पत्त वेन लाइट मोन पाटद माउस के हेडे मुखद मे वगे देवल मे वे विशेष अभी बलियुत देवल टीका तीयन एक पलवीनीकते अभी गणवा प्रोसेसर एक हरद प्रोसेसर एक अभी कियन सकसने कियला मिनीसा कियाने पुते सीएलु जीवी नरी बुद्धिमात्म जीविया ඉතින් අනිත් සියලුම ජීවීන් එක්ක මිනිසාව සංසන්දනය කරන්නවත් බෑ. මොකද ඉතා ඉහළ බුද්ධි මට්ටමක් තමයි මිනිසාට තියෙන්නේ. ඉතින් මිනිසා විසින් ගනු ලබන බොහෝ තීරණ සඳහා මෙන්ම කරනු ලබන බොහෝ ක්‍රියා සඳහා මිනිස් මොළය සම්බන්ධ වෙනවා. ඉතින් අපිට ලැබෙන සෑම ආවේදනයක්ම ඉතා වේගයෙන් තප්පරේනොත් කුඩා කොටසෙන් එකක් හැසිරීමේ හැකියාව ඉතාම වේගයෙන් හැසිරීමේ හැකියාව මොළයට එහෙමත් නැත්නම් මේ බ්‍රේන් එකට අපි කියනවා හියුමන් බ්‍රේන් කියලා හියුමන් බ්‍රේන් එකට තියෙනවා. ඉතින් මිනිසාට මොළය වගේම තමා පුතේ පරිගණකයට මෙන්න මේ ප්‍රොසෙසර් එක. මෙයාව ඉතාමත් අත්‍යවශ්‍යයි. පරිගණකයේ ප්‍රොසෙසර් එක එහෙමත් නැත්නම් මේ සකසනයේ කාර්ය වේගවත්ව සිදු කරන්න ඕන. මොකද අපේ වැඩ ඉක්මනට ඉක්මනට පරිගණකයේ මාර්ගයෙන් කරගන්න මේ ප්‍රොසෙසර් එක ස්පීඩ් වෙන්න ඕන. හරිද? මෙන්න මේ පරිගණකයේ ප්‍රොසෙසර් එක තමයි පුතේ අපි සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් නැත්නම් අපි CPU කියලා හඳුන්වනවා පුතේ. පරිගණකයක මොළය කියලා අපි කෙටියෙන් හඳුන්වන්නේ. මෙන්න බලන්න රූප දීලා තියෙනවා. බලන්න මේවා සමහර වෙලාවට මේ රූප දීලා මේ මොකක්ද කියලා අහන්න ඉඩ තියෙනවා ඔයාගේ ගුරුතුමිය ඔයාගේ පේපර් එකට දීලා. මේකේ පුතේ මේ රූප දෙකක් තියෙනවා ඔගොල්ලෝ බලනවා ඇති මේ මොකක්ද කියලා. මේ අනිත් එක මේ CPU එක එහෙම නැත්නම් central processing unit කියන මේ කොටස අපේ පරිගණකයේ අර box එක වගේ තියෙන system unit එක ඔගොල්ලෝ දන්නවා. system unit එකේ casing එක පැත්තෙන් ගලවන්න පුළුවන්. ගලවපුවාම motherboard කියන කොටස තියෙනවා. මව්පුවරුව මදර් බෝඩ් එක ඇතුලේ කියන්නේ මදර් බෝඩ් එක මතුපිට තමයි මේ CPU කියන කොටස සවි වෙලා තියෙන්නේ.
මේ තියෙන්නේ CPU එකේ මව්පූරුවට සවිවන පැත්ත. ඒ කියන්නේ motherboard එකට connect වෙන්නේ මෙන්න මේ පැත්ත. අපිට මේ කොටස අපිට පේන්නේ නැහැ. මේ කොටසෙම අනෙත් පස තමයි මෙන්න මේ රූපයෙන් පෙන්නලා තියෙන්නේ. ඉහළ පෙනුම. අපි system unit එකේ casing එක ගලවපුවාම අපි බලපු ගමන් පේන්නේ මෙන්න මේ Intel කියන අකුරු ටිකත් එක්ක මේ logo එකත් එක්ක මෙන්න මේ වගේ කොටසක්. මේක යටින් තමයි මෙන්න මේ කොටස අපිට පේන්නේ. හරි අපි දැන් කතා කරා processor එක ගැන. අපි දැන් කතා කරන්න හදන්නේ speed of processor. සකසනයේ වේගය ගැන. ඉතින් පුතේ අපි දැන් මොනවා හරි යන්ත්‍රයකින් කාර්යයක් ඉටු කර ගැනීමේදී ඒක ඉටු කර ගැනීමට යන කාලය අපිට ඉතාමත් වැදගත්. මොකද අපි යම්කිසි දෙයක් අතින් කරන්න නැතුව හරිද මැනුවල් කරන්න නැතුව යන්ත්‍රයක් භාවිත කරන්නෙම ඒක ඉක්මනට කරගන්න ඕන හින්දායි. එතකොට අපි අතින් එහෙමත් නැත්නම් මැනුවල් දෙයක් කරන්නේ නැතුව අපි මැෂින් එකක් පාවිච්චි කරනවා නම් ඒක අර මැනුවල් කරනවටත් වැඩිය හිමීට දෙයක් කරනවා නම් ඒකෙන් වැඩක් තියනවද නැහැ. ඒක අපිට වැඩක් නැහැ. අපිට ඊට වැඩිය ලේසි අපි අතින් එහෙමත් නැත්නම් මැනුවල් මේ දේ කරගන්න එක. උදාහරණයක් විදිහට වා හිතන්න ඔයාගේ අම්මා ෆෘට් ජූස් එකක් හදනවා බ්ලෙන්ඩර් එකට දාලා. හරිද? ඕක අපිට මැනුවල් කරද්දි අපිට සෑහෙන වෙලාවක් යනවා. ඒක කොටා ගන්න හරි ඒ මොනා හරි ඒ පුංචි කෑලි වලටත් කපන්න වෙනවා. කපලා කොටලා ඒක පෙරලා හදා ගන්න ඕන සීනි දාලා කලවම් කරලා මේ වගේ ගොඩ ලොකු process එකක් තියෙනවා. අපි ඕක අතින් මැනුවල් කරනවා නම් හැබැයි ඕක බ්ලෙන්ඩරේට දාලා ඔක්කොම ටික එකට දැම්මා සීනිත් දැම්මා හැමදේම දැම්මා ඒ අවශ්‍ය කරන හැමදේම දාලා ස්විච් එක දාලා අපිට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. එතකොට අපිට අපි මැනුවල් කරනවටත් වැඩිය වැඩි කාලයක් ওই බ්ලෙන්ඩර් එකෙන් ඕක සිද්ධ වෙන්න යනවා නම් ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අනිවාර්යෙන්ම අපි මේ දේ මැනුවල් කරනවට වැඩිය ඉතාමත් අඩු කාලයක් ගත වෙන්න ඕන. හරිද? ඒකක කාලයක් තුලදී ඒ යන්ත්‍රය මගින් ඉටු කරගත හැකි කාර්ය ප්‍රමාණය පුතේ එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා බ්ලෙන්ඩර් එකක් ගත්තොත් වෙළඳපළේ එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. මම දැන් බ්‍රෑන්ඩ් වල නම් මෙතන සඳහන් කරන්නේ නැහැ. නමුත් එක එක තරා නම් වර්ග වලින් තියෙනවා අරගන්න මිලදී අරගන්න. එතකොට අපි ඒ කියලා ගමු. ඒ කියන බ්ලෙන්ඩර් එකෙන් සමහර වෙලාවට විනාඩියක් තුලදී අපිට ඒ මගින් සිද්ධ වෙන කාර්ය ප්‍රමාණයට වඩා B වලින් සිද්ධ වෙන කාර්ය ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හරිද? ඊළඟට අපි තවත් වෙනත් බ්‍රෑන්ඩ් එකක බ්ලෙන්ඩර් එකක් ගත්තොත් ඒකේ තවත් විදිහකට ඒ විනාඩියක් තුල ඒකක කාලයක් කියලා කියන්නේ පුතේ හැම බ්ලෙන්ඩර් එකෙම අපි බලන්න ඕන විනාඩියක් තුල සිද්ධ වෙන දේ විනාඩියක් තුල ඒකයි ඒකක කාලයක් කියලා කියන්නේ. එතකොට සකසනේ වේගයත් පුතේ අන්න ඒ විදිහට තමයි අපි බලන්නේ. හරිද? ඒකක කාලයක් තුල පුතේ බ්ලෙන්ඩර් දෙකම අපි වෙන වෙනම ක්‍රියාත්මක කරලා හදන්න පුළුවන් ඔන්න බීම වීදුරු ප්‍රමාණය සසඳලා බැලුවා අපි මෙතනදී. හරිද? දැන් මේකේ පළවෙනි එකෙන් බීම වීදුරු 3ක් හදලා තියෙනවා. දෙවෙනි එකෙන් බීම වීදුරු 6යි 9යි 10යි 11ක් විතර හදලා තියෙනවා. එතකොට අපිට සාපේක්ෂව හොඳ අපි මිලදී ගන්නවා නම් අපි ගන්න ඕන මේ කළු පාට බ්ලෙන්ඩර් එක නෙමෙයි රතු පාට එක. මොකද ඒක තමයි ඒකක කාලයක් තුල එහෙම නැත්නම් අපි විනාඩියක් කියලා හිතමු විනාඩියක් තුල වැඩිම ප්‍රමාණයක් බීම වීදුරු හදලා තියෙන්නේ. ඉතින් පුතේ ප්‍රොසෙසර් එකත් අන්න ඒ වගේ තමයි කාර්ය සාධනය සකසනේ වේගය අපි කියන්නේ ප්‍රොසෙසර් ස්පීඩ් එක මත රඳා පවතිනවා. හරිද? පරිගණකයක කාර්ය සාධනය සකසනේ වේගය හිමත් නැත්නම් ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක මත තමයි පුතේ රඳා පවතින්නේ. හරිද? සකසනේ එහෙම නැත්නම් අපි කියනවා ප්‍රොසෙසර් එකේ වේගය වැඩි නම් හරිද ඉතාමත් වේගවත් ප්‍රොසෙසර් එකක් ඒක. එතකොට ඒකක කාලයකදී සැකසිය හැකි දත්ත ප්‍රමාණය වැඩි වෙනවා අපිට හදන්න පුළුවන් ඩේටා ප්‍රමාණය. හරිද? අපි මේ බ්ලෙන්ඩර් එකෙන් බීම වීදුරු හැදුවා වගේම තමයි අපේ ප්‍රොසෙසර් එකෙන් සකසන්න පුළුවන් ප්‍රොසෙස් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය ඉතාමත් වැඩි වෙනවා. ඒක ගොඩක් ස්පීඩ් ප්‍රොසෙසර් එකක් නම් එනම් පරිගණකයේ කාර්ය සාධනය වැඩි වෙනවා. එවිට මෘදුකාංග වැඩි වේගයකින් ධාවනය කරන්න පුළුවන් අපිට. ඒ හින්දා අපි සකසනයක් තෝරගන්න විට වැඩි වේගයක් සහිත සකසනයක් තෝර ගැනීම පුතේ
ඉතාමත් වැදගත්. මොකද සකසනය මත තමයි අපේ පරිගණකයේ වේගය රඳා පවතින්නේ. The speed of a computer is determined by the number of instructions executed per second. හරිද? තත්පරයකට ක්‍රියාත්මක කරන උපදෙස් සංඛ්‍යාව මගින් තමයි සකසනයේ වේගය මනිනු ලබන්නේ. හරි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ පුතේ කොහොමද සකසනයේ වේගය අපි මෙගා හර්ට්ස් වලින් මෙෂර් කරනවා. අපි කියනවා මේ තියෙන්නේ යුනිට් එක අපි MHZ හරි GHZ හරි කියලා මෙන්න මේ විදිහට සකසනයේ වේගය මනිනු ලබනවා. මේකෙත් පුතේ 1000යි මෙගා හර්ට්ස් 1000ක් සමාන වෙනවා ගිගා හර්ට්ස් එකකට. හරිද? මේකත් ඔයගොල්ලෝ චුට්ටක් මතක තියාගන්න ඔයගොල්ලන්ගේ MCQ වලට එන්න පුළුවන් මේ දේවල්. හරි අපිට ඊළඟ කොටස විදිහට තියෙන්නේ පුතේ අපේ මේ සකසනේ මත තමයි ප්‍රොසෙසර් නිෂ්පාදනය කරන සමාගම් ගැන කතා කරන්න. දැන් මම ඔයාලට කලිනුත් පැහැදිලි කරා. දැන් අර බ්ලෙන්ඩර් එකක් වුණත් පුතේ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. මං කිය බ්‍රෑන්ඩ් තියෙනවා කියලා එක එක බ්‍රෑන්ඩ් තියෙනවා වෙළඳපළේ. ඒ වගේ තමයි ප්‍රොසෙසර් එකත් පුතේ විවිධ සමාගම් විසින් නිෂ්පාදනය කරනවා. ඉතින් දැනට අපේ වෙළඳපොලේ Apple, Intel, AMD අපි කියනවා AMD කියන්නේ පුතේ Advanced Micro Devices මේ වගේ සමාගම් වල නිෂ්පාදිත නිෂ්පාදනය කරන සකසන එහෙමත් නැත්නම් ප්‍රොසෙසර් වර්ග කිහිපයක් ඔන්න අපිට රූපයෙන් පෙන්වලා තියෙනවා. මේ තියෙන Apple පළවෙනි රූපේ, Intel මේක AMD සමාගමෙන් සකසන ප්‍රොසෙසර් එක. ඉතින් මේවා වෙන වෙනම දීලා නම් අහන්නේ නැහැ මේ සමාගම් මොනවද කියලා. නමුත් ඔයාලට ප්‍රොසෙසර් එක කියන එක පොදුවේ මේ කොයි රූපෙ දුන්නත් ආ මේක ප්‍රොසෙසර් එකක් කියන එක අඳුරගන්න හැකියාව තියෙන්න ඕන. ඊළඟට තියෙන අපතේ types of processors සකසනයේ වර්ගය ගැන කතා කරන්න. හරිද? Generally the number of processors in a central processing unit is used to classify the central processing unit. සාමාන්‍යයෙන් සකසනය තුල අපි කියන්නේ ප්‍රොසෙසර් එක තුල පවතින මධ්‍ය සැකසුම් ඒකක ප්‍රමාණය අනුව සකසනයේ වර්ගය අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව සකසනය තුල CPU එකක්, දෙකක් හෝ හතරක් පවතිනම් පහත දැක්වෙන පරිදි අපි නම් කරනවා. මේ බලන්න පුතේ අපිට ටේබල් එකක් දීලා තිනවා කොලම් දෙකකින් CPU කොච්චරක් තියෙනවද කියලා. මෙතන තියෙනවා CPU ප්‍රමාණය අනුව අපි ටයිප් එක ඔන්න කියනවා. CPU එකයි නම් අපි කියනවා සිංගල් කෝ. CPU දෙකක් තියෙනවා නම් අපි ඩුවල් කෝ. CPU හතරක් තියෙනවා නම් කෝඩ් කෝ කියලා අපි හඳුන්වනවා. ඉතින් දැන් මේ සිංගල් කෝ, ඩුවල් කෝ මේවා නම් ඉතින් දැන් ටිකක් භාවිත වෙන්නේ නැහැ. මොකද දැන් තාක්ෂණය ඉතින් දියුණු වීමත් එක්කලා ගොඩක් අලුත් දේවල් වෙළඳපළට ඇවිල්ලා තියෙනවා. එතකොට මිනිස්සු පරණ දේවල් වලින් බැහැර වෙලා අලුත් තාක්ෂණය ඔන්න වැළඳ ගන්න මේ කාලේ පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අපිට තවත් ටේබල් එකක් තියෙනවා. අපි බලමු පුතේ මේකත් මොකද්ද කියලා. සකසනයේ මධ්‍යම සැකසුම් ඒකකය ප්‍රමාණය වැඩි වෙන විට එහි කාර්ය සාධනීය පුතේ වැඩි වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඉන්ටෙල් සමාගම නිෂ්පාදනය කරපු සකසන කිහිපයක් අපි බලමු. හරිද? ටයිප් එක ඔන්න මේකේ දීලා තියෙනවා. ටයිප් එක සිංගල් කෝ වුණාම නේම් එක අපි කියනවා, අපි හඳුන්වනවා Pentium 1, Pentium 2, Pentium 3 හෝ Pentium 4 විය හැක. උදාහරණයක් ඔන්න මේකේ පෙන්නලම තියෙනවා. හරිද? ඊළඟට type එක අපි කලින් කතා කරපු types තුන පුතේ මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ single core, dual core මේ විදිහට. dual core වල මේකෙත් තියෙනවා dual core, එහෙමත් නැත්නම් core to do කියලා අපි හඳුන්වනවා. මේ තියෙන්නේ එකටත් example එකක්. හරි, අපි අවසාන code core i3, core i5, i7, i9 දැන් ගොඩාක් වෙලාවට මෙන්න මේවා තමයි පුතේ භාවිත වෙන්නේ. දැන් ඔයාලා කෙනෙක්ගෙන් වාගේ යාළුවෙක්ගෙන් අහපුවාමත්
කියන්නේ වාගේ පරිගණකයේ මොකද්ද කියලා මට තියෙන්නේ i7 එකක්නේ මට තියෙන්නේ i9 කම්පියුටර් එකක්නේ ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් විවාහාරයේදී වුණත් ඕගොල්ලෝ යාළුවෙක් කතා කරද්දි කතා කරන්නේ ඉතින් මේ ටික තමයි පුතේ මෙතනදී කතා කරන්න තියෙන්නේ මේ වෙනම රූප දීලා ඕගොල්ලන්ගෙන් එහෙම අහන්නේ නැහැ পেපර් එකේ නමුත් පොදුවේ ප්‍රොසෙසර් එකක් මොකක්ද කියලා හැවොත් ඔයාලට රූපයෙන් පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන හරි අපි ඒ කොටස එතනින් ඉවර කරමු ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ hard disk එහෙම නැත්නම් අපි කියනවා දෘඩ තැටිය කියලා හරිද අපිට අවශ්‍ය කරන සියලුම දේවල් පරිගණකයේ අපි තියාගන්න ඕන හැමදේම මෘදුකාංග දත්ත තොරතුරු ඊළඟට තව අපි තියෙන පින්තූර ඔය සියලු දෙයක් වීඩියෝ මේ හැම දෙයක්ම අපි ගබඩා කරලා තියාගන්නේ මෙන්න මේ hard disk එකේ හැම නැත්තම් දෘඩ තැටිය මත. ඉතින් මේකෙත් පුතේ ඔයා හිතන්න දැන් පිටු 40ක exercise book එකක් ඔයා ගන්නවා. එතකොට ඔයාට අකුරු විශාල ප්‍රමාණයක් exercise පිටු 40ේ exercise book එකක ලියන්න පුළුවන්. අපි හිතමු අකුරු 1000ක් ලියන්න පුළුවන් කියලා exercise book එකේ. ඒ කියන්නේ පිටු 40 එකේ. ඒ වගේම තමයි ඔයා ගන්නවා පිටු 161ක්. එතකොට ඔයා වැඩි කරලා බලන්න පිටු 40ට ඔයාට 1000ක් ලියන්න පුළුවන් නම් පිටු 160 පොතක ඔයාට ඒ වගේ 4 ගුණයක් ඒ කියන්නේ 1000 වගේ 4 ගුණයක් ඔයාට ලියන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ තමයි මෙතන 1TB hard එකක් ගත්තොත් අපි TB කියන්නේ පුතේ terabyte කියන එක 1TB hard එක ඔයාට දත්ත කොච්චර ප්‍රමාණයක් තැම්පත් කරන්න පුළුවන්ද ඒ වගේ 4 ගුණයක් මේ 4TB hard disk එකක තැම්පත් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අපි hard disk එකක capacity එක හෙමත් නැත්නම් ධාරිතාවය කියලා ඔන්න හඳුන්වන්නේ. අපිට ධාරිතාවය වැඩි එකක් අපේ පරිගණකයේ තියාගන්න පුළුවන් නම් හොඳයි. මොකද වීඩියෝස් ඊළඟට ඔයාගේ සියලුම දත්ත මේ හැම දෙයක්ම අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම අපි පරිගණකයක අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා පවා පරිගණකයේ මේ හાર્ඩ් එක මත අපිට සේව් කරලා තියාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ දෘඩ තැටිවල ධාරිතාවයන් ඒ කියන්නේ මේ කැපැසිටීස් දැන් අද මේ වෙද්දි ඉතා ඉහළ ගයක් ගන්නවා. ඔයාට වෙළඳපොළට ගිහිල්ලා ඔයා පරිගණකයක් මිලදී ගනිද්දී ඒ අදාළ ෂොප් එකට ගිහිල්ලා ඔයාට විමසීමක් කරන්න පුළුවන් දැන් තියෙන hard disk වල capacity කොහොමද කියලා. හරි. අපි යමු අපේ ඊළඟ කොටසට පුතේ workbook එකේ activities තියෙනවා. ඔගොල්ලෝ එදා දවසට දාන කොටසට තම අදාළ පාඩමේ කොටසට අනුව ඒකේ workbook එකේ කොටස් ටික කරන්න මං ළඟදිම දවසක ඔයගලන්ට workbook එකේ answers ටිකත් වීඩියෝ එකකින් දානවා. එතකොට ඔයාට ඒ ලියපු answers check කරලා බලලා හරි වැරදි බලලා වැරදි answers සටහන් කරගෙන ඒ අදාළ දේවල් ටික කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා කලින්ම උත්තර ලියලා ඔයා තියාගන්න. හරි, අපි ඊළඟට කතා කරන්න තියෙන පුතේ the monitor display. අපි කියන්නේ monitor එක කියලා සංදර්ශකය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. පරිගණකයක ප්‍රධානම ප්‍රතිදාන උපාංගය පුතේ අපි කියන්නේ output device කියලා. ප්‍රධානම output device එක තමයි සංදර්ශකය හෙමත් නැත්නම් monitor එක කියලා කියන්නේ. බොහෝ වෙලාවට user කෙනෙක් අපි කියන්නේ පරිශීලකයෙක් කියලා. මේ පරිශීලකයෙක් පරිගණකය හා sannivedanayi yedunu labanne sandarshakaya harahai. හරිද? මොකද පරිගණකයේ processor එකවත් එහෙම නැත්නම් system unit එකේවත් ඒක හරහා නෙමෙයි අපිට දෙයක් පේන්නේ user හැම වෙලේම monitor එක හරහා තමයි අනෙකුත් උපාංග සමග සම්බන්ධ වීමක් වෙන්නේ. හරිද? ඉතින් මේ විදිහට තියෙන සංදර්ශක එහෙමත් නැත්නම් monitors වල පුතේ එක එක sizes තියෙනවා. දැන් ඔයා වුණත් දැකලා ඇති ඔයාගේ නිවසේ තියෙන monitor එකේ size එක ඊළඟට පාසල් විද්‍යාගාරයේ තියෙන monitor එකේ size එක තව ඔයා කොහරි class එකකට යනවනම් යාළුවෙක්ගේ ගෙදර යනවනම් එක එක monitors වල sizes වෙනස් වෙනස් අගයක් ගන්නවා. ඒක පුතේ පරිගණකය එහෙමත් නැත්නම් මේ සංදර්ශක මොනිටර්ස් නිෂ්පාදන කරන ආයතන අනුව ඉතින් මේක සමහර වෙලාවට වෙනස් වීමට ලක් වෙනවා. ඉතින් අපි බලමු
අපිට එක්සැම්පල් එකක් විදිහට පුතේ ක්ලොක් එකක් දීලා තියෙනවා. අපි බලමු ඇයි මේ ක්ලොක් එකක් දීලා තියෙන්නේ කියලා. අත් ඔරලෝසුවක් කියලා කියන්නේ අපි අතේ බඳින ඔරලෝසුවක් කියලා තියෙනවා. රිස් වොච් එකක් නා. අත් ඔරලෝසුවකට සාපේක්ෂව බිත්ති ඔරලෝසුවක්. අපි බිත්තියේ ගහලා තියෙන ඔරලෝසු තියෙන්නේ. අපි කියන්නේ ක්ලොක් එක කියලා. මෙන්න මේ දැන් අත් ඔරලෝසුවකට සාපේක්ෂව බිත්ති ඔරලෝසුවක් විශාල නිසා අපිට හොඳින් වෙලාව බලා ගන්න පුළුවන්. අපිට ඒ දර්ශනය හොඳින් නරඹන්න පුළුවන්. අපිට හොඳට පැහැදිලිව පේනවා. හැබැයි අත් ඔරලෝසුවක් අපිට චුට්ටක් මූණට ලං කරලා ඉතින් අපි ඇස් දෙක ටිකක් කිට්ටු කරලා එහෙම තමයි අපිට වෙලාව බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම තමා පුතේ අපේ මොනිටර් එකකුත් පුංචියට තිබ්බොත් අපිට බලා ගැනීමේ හැකියාව ඉතින් ටිකක් අඩුයි. විශාල ප්‍රමාණයට තිබ්බහම අපිට විශාල සංදර්ශකයකින් අපිට දසුන් නරඹන්න එහෙම නැත්නම් මේ දේවල් බලන්න හරිම පාසුයි. අර කුඩා අත්තරලෝසුවකින් බලනවා වගේ නෙවෙයි. හරිද? ඉතින් වඩා පුළුල් දසුන් නැරඹීම සඳහා තිරයේ ප්‍රමාණය ඉතාමත් වැදගත් වෙනවා. හරිද? තිරයේ ප්‍රමාණය අපි කොහොමද ගණනය කරන්නේ කියලා බලමු. ඉතින් තිරයේ ප්‍රමාණය ගණනය කරන්න පුතේ මෙන්න මෙතන. මේ කොන් දෙකේ අතර තියෙන දුර අපි කියන්නේ විකර්ණය කියලා වල ගණිතයට ඉගෙන ගන්නවා ඇති. විකර්ණය කියලා හඳුන්වනවා විකර්ණයේ ඔස්සේ පවතින දිග ප්‍රමාණය අඟල් වලින් තමයි අපි මොනිටර් එක ප්‍රමාණය මනින්නේ. ඉතින් ඔන්න මේකේ දාලා තිනවා 19 ඉන්ච් කියලා 19යි අඟල් 19යි කියලා. ඉතින් මේ විදිහම තමා පුතේ ඔයාලගේ gedara රූපවාහිනිය ටීවී එකේ ටීවී එකේ පවතින ටීවී එකත් එක්තරා විදිහක අපි කියන්නේ ඒක අවුට්පුට් ඩිවයිස් එකක් වගේ තමයි. හරිද? අපිට පිටතට යම්කිසි දෙයක් දෙනවා අපිට නරඹන්න. ඉතින් මේකෙත් මේ ටීවී එකෙත් ප්‍රමාණය මනින්නේ මෙන්න මේ විකර්ණයේ ඔස්සේ තියෙන දිග. හරි, ඊළඟට අපිට කතා කරන්න තියෙන පුතේ මොනිටර් ටෙක්නොලොජි සංදර්ශකයේ තාක්ෂණය පිළිබඳව. හරිද? මොනිටර් ටෙක්නොලොජි එක දැන් මේකෙත් පුතේ මේකේ සමහර දේවල් ඕගොල්ලෝ දැකලා නැතුව ඇති. පළවෙනි එක නම් බොහෝ වෙලාවට දැකලා නැතුව ඇති. අනිත් දෙක නම් අද වෙද්දි පවතිනවා. අපි බලමු මේවා මොනවද කියලා. හරිද? Monitors can be classified into the following types according to the technology used by them. නිෂ්පාදන තාක්ෂණය අනුව සංදර්ශකය ඔන්න පහත විදිහට වර්ග කරලා තියෙනවලු. මොනිටර්ස් වර්ග තුනක් තියෙනවා පුතේ. මේ තියෙන්නේ තුන. CRT අපි කියනවා කැතෝඩ් රේ ටියුබ්, LCD liquid crystal display, LED light emitting diode. මම සිංහල වචන ටිකක් කියන්න පුතේ. CRT කියන්නේ කැතෝඩ කිරණ නල සංදර්ශකය. LCD ද්‍රව ස්ඵටික සංදර්ශකය. LED ආලෝක විමෝචක ඩයෝඩ සංදර්ශකය. මෙන්න මේ විදිහට අපිට මොනිටර්ස් වර්ග තුනක් නම් කරලා තියෙනවා. හරිද? මේ වැපුතේ ඇබ්‍රවේෂන්ස් මතක තියාගන්න. මේ කෙටි යදුම් දිගහැර ලිවීම මේවා අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ පේපර්ස් වලට MCQ වලට නෙමෙයි ඔයාලට ලියන්නත් එන්න ඉඩ තියෙනවා. ස්පේස් එකක් දීලා CRT කියලා දීලා මේක මොකක්ද කියලා අහන්න ඉඩ තියෙනවා. එතකොට මේවා පාඩම් කර ගැනීම අත්‍යවශ්‍යයි මේ ඇබ්‍රවේෂන්ස්. හරි, අපිට එතනදී කතා කරන්න තියෙන ඒ ටික තමයි. අපි බලමු පොඩ්ඩක් රූප වලින්. මේ තියෙන පුතේ CRT මොනිටර් එකක්. මේක ටීවී එකක් වගේ. දැන් ටීවී එකක් වගේ කියලාත් කියන්න බෑ. මොකද නะ දැන් අද කාලේ වෙද්දි මේ වගේ ටීවී බැහැර වෙලා ගිහිල්ලා තියෙන ඕගොල්ලන්ගේ ගෙවල් වලින්. දැන් අද කාලේ තියෙන ටීවීත් මෙන්න මේ වගේ LCD LED මොනිටර් එකක් වගේ වෙලා තියෙනවා. ඉතින් ඉස්සර කාලේ පුතේ අපි පුංචි කාලේ තිබ්බේ මෙන්න මේ වගේ ලොකු පෙට්ටියක් වගේ ටීවී එකක්. හරිද? ඒ වගේම තමයි ඒ කාලේ තිබ්බ මොනිටර්ස් උත් මේ වගේ පිටිපස්සට ලොකු ප්‍රමාණයක ඉඩක් යනවා මේ මොනිටර් එක තියන්න. හැබැයි LCD LED මොනිටර්ස් නම් පුතේ ෆ්ලැට් ස්ක්‍රීන් එකක් වගේ තමයි තියෙන්නේ. හරිම පහසුයි. ඉඩ යන්නේ අපිට තියන්න පුංචි තීරුවක් වගේ තියෙන්නේ. ඔගොල්ලෝ දැකලා ඇති ඔයාලගේ නිවෙස් වල මේ වෙද්දි පවතින්නේ මෙන්න මේ LCD හරි LED හරි TV එකක්. එහෙමත් නැත්නම් මොනිටර් එකක් මෙන්න මේ විදිහේ තත්ත්වයක් වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ CRT මොනිටර් එක අද වෙද්දි ඇයි මේ අපි ගාවින් බැහැර වෙලා ගිහින් තියෙන්නේ?
ඉතින් ඒකට ලොකුම හේතුව තමයි පුතේ CRT මොනිටර්ස් වල ඉලෙක්ට්‍රිසිටි එක. අපි කියන්නේ විදුලි පරිභෝජනය. විදුලි පරිභෝජනය ඉතාමත් වැඩි. ඒ වගේම මේක තියන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඒකත් ලොකු ඉඩක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් LCD, LED මොනිටර් එක CRT මොනිටර් එකත් එක්ක සාපේක්ෂව බලනකොට LCD LED එකේ විදුලි පරිභෝජනය හරිම අපිට ඔසවන්න තව තැනකින් ගෙනihin තියන්න මේ දේවල් හරිම පහසුයි හරිම සැහැල්ලු මොනිටර් එකක් තමයි මේ LCD LED කියලා කියන්නේ. ඉතින් දැන් මම මුලින් කතා කරා වගේ CRT මොනිටර් එකේ විදුලි පරිභෝජනය ඉතාමත් වැඩි. ඊට පස්සේ අපිට ලං වුණේ මේ CRT මොනිටර් එක අපෙන් බැහැර වෙනවත් එක්කම මේ LCD කියන මොනිටර් එක. ඒක පෙනුමෙන් පුතේ LCD LED දෙකම මේ විදිහම තමයි අපිට ඒක එකපාරටම දැක්ක ගමන් හොයන්න බෑ. LCD මොනිටර් එක ඔන්න අපේ භාවිතයට ආවා. ඉතින් ඒකත් අපේ භාවිතයට ආවහම ටික කාලයක් යද්දි CRT වලට වැඩිය හොඳයි තමයි LCD. නමුත් විදුලි පරිභෝජනය ඔන්න මේකට සාපේක්ෂව හොඳ වුණාට LED වලට සාපේක්ෂව හොඳ නැති වෙලා තියෙනවා. LED මොනි වෙළඳ පොළට ආවට පස්සේ ඔන්න මිනිස්සු පෙළඹුණා. දැන් CRT එක හෙමීට අයින් කරා වගේම ඔන්න LED එක වෙළඳ පොළට ආවට පස්සේ මිනිස්සු LED එකත් LCD එකත් හෙමීට අයින් කරලා ඔන්න LED ගන්න පෙළඹුණා. මෙන්න මේ විදිහට තමයි පුතේ අද වෙද්දි LED මොනිටර්ස් තමයි ගොඩක් වෙලාවට තියෙන LCD මොනිටර්ස් උත් අද වෙද්දි අපෙන් වෙළඳ පොලෙන් බැහැර වෙලා තියෙනවා. හරි මේ ටික තමයි පුතේ අද මම පාඩම් විදිහට ඔයාලට කරන්න හිතාගෙන හිටියේ. අපි ඉතුරු කොටස විදිහට මේන් මෙමරි එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. රැඳිලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.